එහෙ මෙහෙ here and there මේක ඇත්තටම පුංචි පාඩමක්. අපි තව කෙනෙක් එක්ක කතා කරද්දී නිතරම පාවිච්චි කරනවා නේද එහෙ මෙහෙ කියන වචන දෙක. ඒ පොත එහෙ තිබ්බා, ඒ පොත මෙහෙනේ තියෙන්නේ, එයා ඉන්නේ එහෙ, එයා ඉන්නේ මෙහෙ. මෙන්න මේ වගේ වාක්‍ය අපි කියනවනේ. හැබැයි මේ වගේ දේවල් මේ එහෙ මෙහෙ කියන වචන දෙක ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් හිතලා බලුවේ නෑ නේද? අපේ ගොඩාක් අමාරු ග්‍රැමර් ඉගෙන ගන්න උත්සාහ කරනවා. හැබැයි මේ වගේ පුංචි දේවල් මගහරිනවා. මේ වගේ පුංචි දේවල් තව කෙනෙක් එක්ක කතා කරන්න ඕනේ වුණාම අපි හිතනවා මේක කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා. හැබැයි මේක ඉගෙනගෙන නැති නිසා අපිට ඒ වෙලාවට කතා කරගන්න බෑ. මේ හේතුව නිසාම ඔයාලා හිතනවා ඉංග්‍රීසි හරි අමාරුයි කියලා. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට මේ වගේ පුංචි දේවල් වල ඉඳන් තමයි ලොකු දේවල් ඉගෙන ගන්න පටන් ගන්න ඕනේ. අපි මේ here there කියන වචන දෙක පාවිච්චි කරනවා ළඟ තියෙන දේවල් ගැන කතා කරන්න. එහෙම නැත්නම් දුර තියෙන දේවල් ගැන කතා කරන්න. සමහර විට මේක පුද්ගලානුබද්ධ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ළඟදී ඉන්න පුද්ගලයෙක් ගැන, දුරේ ඉන්න පුද්ගලයෙක් ගැන කතා කරන්නත් අපි මේ වචන දෙක පාවිච්චි කරනවා. ඒ වගේම මේ here there කියන වචන දෙක ක්‍රියාපද සමග එකතු කරලත් අපි කතා කරනවා. හිය කියන වචනෙට අපිට සිංහලෙන් දෙන්න පුළුවන් තේරුම තමයි මෙහෙ කියන වචනය. දෙහ කියන වචනෙට අපිට එහෙම දෙන්න පුළුවන් තේරුම තමයි එහෙ කියන වචනය. දැන් මුලින්ම අපි මේ හිය කියන වචනේ දෙහ කියන වචනේ ක්‍රියාපදයක් එකතු කරලා අපිට නිර්මාණය කරගන්න පුළුවන් වාක්‍ය මොනවද කියලා කතා කරමු. හිය සී දෙයා සී. හිය සී කියලා කියන්නේ මෙහෙ බලන්න. දෙයා සී කියලා කියන්නේ එහෙ බලන්න. එහෙම නැත්නම් අරහෙ බලන්න කියන එක. එතකොට සී කියලා කියන්නේ ක්‍රියාපදයක්. මම මේ ක්‍රියාපදයත් එක්ක හිය කියන වචනේ දෙයා කියන වචනේ එකතු කරා. එතකොට අපිට ලැබුණේ තේරුම් දෙකක්. හිය සී කිව්වොත් මෙහෙ බලන්න, දෙයා සී කිව්වොත් එහෙ බලන්න. අපි තව කෙනෙක්ට මොනවා හරි ඈත තියෙන දෙයක් පෙන්නනවා නම් දෙයා සී එහෙ බලන්න කියලා අපිට පෙන්වන්න පුළුවන්. අපි දිහා බලන්න, එහෙම නැත්නම් අපේ ළඟ තියෙන දෙයක් බලන්න කියලා අපිට තව කෙනෙක්ට කියන්න ඕන නම් හිය සී මෙහෙ බලන්න කියලා අපිට කියන්න පුළුවන්. මේ අර්ථෙම අපිට කියන්න පුළුවන් here look, there look කියලත්. එහෙ බලන්න, මෙහෙ බලන්න කියන දෙක තමයි මේකේ තේරුම වෙන්නේ. look කියන්නේ ක්‍රියාපදයක්. එතකොට මේ ක්‍රියාපදයේ එක්කත් මම here කියන වචනේ, there කියන වචනේ එකතු කරලා තියෙනවා. ඊළඟ වචනේ අපි හැමතිස්සෙම අහපු දෙයක්. හැබැයි අපි නිකමටවත් හිතලා බැලුවේ නැහැ මෙතනදී here කියන වචනේ පාවිච්චි වෙන්නේ ඇයි කියලා. හොඳට බලන්න මේ උදාහරණේ. come here මෙහෙ එන්න. come there එහෙ එන්න. අපි come here කියන වචනේ පුංචි කාලේ ඉඳලා අහලා ඇති. හැබැයි come කියන ක්‍රියාපදයත් එක්ක here කියන වචනේ එකතුනේ ඇයි කියලා අපි හිතුවේ නෑ නේද? here කියලා කියන්නේ මෙහෙ. come here කියන්නේ මෙහෙ එන්න කියන එක. come there කියලා කියන්නේ එහෙට එන්න කියන එක. දැන් මෙතනදී ඔයාලා බලයි here කියන එක ඇයි පිටිපස්සට එකතු වෙලා තියෙන්නේ කියලා. මේක ඔයාලා මතකේ තියාගන්න ඕන දෙයක්. දැන් ක්‍රියාපද එක්ක here දෙයා කියන වචන දෙක අපි එකතු කරද්දී කම් කියන වචනේ ගෝ කියන වචනේ එක්ක හැම වෙලේම මේ හිය දෙයා කියන වචන දෙක එකතු කරන්න ඕනේ පිටිපස්සට. අනිත් ක්‍රියාපදයේ එක්ක බොහෝ වෙලාවට අපි මේ හිය දෙයා කියන වචන දෙක එකතු කරන්නේ ක්‍රියාපදයේ ඉස්සරහට. බලන්නකෝ මේ ගෝ කියන වචනය. ගෝ හිය මෙහෙට යන්න. ගෝ දෙයා එහෙට යන්න. මේ වචන දෙක විතරක් විශේෂිතයි. මේ වචන දෙක පිටිපස්සට තමයි here there කියන වචන දෙක එකතු වෙන්න ඕනේ. ඊළඟ උදාහරණය තමයි here check මෙතන පරීක්ෂා කරන්න. there check එතන පරීක්ෂා කරන්න. දැන් ඔයාලා දන්නවා මේ here කියන වචනේ there කියන වචනේ ක්‍රියාපදයක් එක්ක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. අපි දැන් බලමු මේ here කියන වචනේ there කියන වචනේ තියෙන දේවල් සඳහා, එහෙම නැත්නම් සිටින කෙනෙක් සඳහා පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි සමහර වෙලාවට කියනවානේ පොත මෙතන තියෙනවා, පොත එතන තියෙනවා, එයා මෙහෙ ඉන්නවා, එයා එහෙ ඉන්නවා. ඒ වගේ දේවල් අපි කොහොමද මේ here there කියන වචන පාවිච්චි කරලා මේ වගේ වාක්‍ය නිර්මාණය කරන්නේ කියලා දැන් බලමු. දැන් ඉස්සෙල්ලම මේ වාක්‍ය නිර්මාණය කරන්න කලින් අපි is are කියන වචන දෙක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ. මොකද අපි තියෙන දෙයක් ගැන කතා කරද්දී, එහෙම නැත්නම් ඉන්න කෙනෙක් ගැන කතා කරද්දී, ඒ ඉන්න කෙනා හරි තියෙන දේ හරි එක දෙයක් නම් අපි is කියන වචනේ පාවිච්චි කරනවා. ඒ තියෙන දේ හරි ඉන්න කෙනා හරි එකකට වඩා වැඩි අගයකින් යුක්තයි නම් අපි ආ කියන වචනය පාවිච්චි කරනවා. දැන් මම මෙතන උදාහරණ වලින් වාක්‍ය ටිකක් දීලා තියෙනවා. Here is a water bottle. මෙතන වතුර බෝතලයක් තියෙනවා. Here කියලා කියන එකේ තේරුම තමයි මෙතන කියන එක.
Here is a water bottle. I am is kila pavichikare metana a water bottle. Ekavatra bottle aini tiyenne. Ekak tiyena nisa is kiyana eka mama pavichikala tiyenawa. Here is a water bottle. Etana metana wathura bottleyak tiyenawa. ඒකම දෙය කියලා පාවිච්චි කරලා මට නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි තේරුම වෙනස් වෙනවා. දෙය is a water bottle. අතන වතුර බෝතලයක් තියෙනවා. ඒ කියන්නේ වෙන කොහේ හරි තියෙන දෙයක් ගැන තමයි අපි මෙතනදී කතා කරලා තියන්නේ. අපේ ළඟ තියෙන දෙයක් ගැන නෙමෙයි දුර තියෙන දෙයක් ගැන තමයි අපි කතා කරලා තියන්නේ. ඊළඟ උදාහරණය. A boy is here. පිරිමි ළමයෙක් මෙතන ඉන්නවා. ඔයාගේ ළඟ ෂීට් එකක් තියෙනවා කියලා හිතන්නකෝ බස් එකේ. ඔයාගේ සහෝදරයා එතන වාඩි වෙලා ආනවා. එතකොට තව කෙනෙක් ඇවිල්ලා අහනවා මෙතන කවුරු හරි ඉන්නවද කියලා ඉංග්‍රීසියෙන් තමයි අහන්නේ. ඒ වෙලාවට ඔයාට කියන්න පුළුවන් a boy is here. මෙතන පිරිමි ළමයෙක් ඉන්නවා කියලා. එහෙම නැත්නම් ඔයා ඈත තියෙන ෂීට් එකක්ම පෙන්නලා මේ දේ කියනවා කියලා හිතන්නකෝ. එතකොට ඔයාට කියන්න පුළුවන් a boy is there. අතන පිරිමි ළමයෙක් ඉන්නවා. මෙතනදිත් මම is කියන වචනේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකට හේතුව එක පිරිමි ළමයයි ඉන්නේ. I saw the book was here. මම දැක්කා පොත මෙතන තිබුණා. මම දැක්කා කියලා කියනකොට මේක අතීත කාල වාක්‍යයක්නේ. එතකොට මට the book is here කියලා පාවිච්චි කරන්න බෑ. හොඳට මතක තියාගන්න is කියන වචනේ past tense එක තමයි was කියලා කියන්නේ. ඇයි මම මෙතනදී was කියලා පාවිච්චි කළේ? I saw කියලා කියන්නේ මම දැක්කා. ඒක අතීත කාලයට එකතු වෙන ක්‍රියාවක්. අතීත කාල වාක්‍යයක් පැහැදිලිවම කිව්වොත් ඒක නිසා මට කියන්න වෙන්නේ I saw the book was here. මම දැක්කා පොත මෙතන තිබුණා. ඒ කියන්නේ ඔයාගේ ළඟ තියෙන තැනක් පෙන්නලා ඔයා කියනවා කාට හරි මම දැක්කා පොත මෙතන තියෙනවා කියලා. මේකම ඔයාට දෙයා කියන වචනේ පාවිච්චි කරලා කියන්න පුළුවන්. හැබැයි තේරුම වෙනස් වෙනවා. I saw the book was there. මම දැක්කා පොත එතන තිබුණා. ඒ කියන්නේ ඔයාගේ ළඟ තියෙන පිටීම ගැන නෙමෙයි මෙතනදී කතා කරන්නේ ඔයා. දුර තියෙන තැනක තිබුණ පොත ගැන තමයි ඔයා මෙතනදී කතා කරන්නේ. දැන් අන්තිම වාක්‍ය teachers are teaching here. ඒ කියන්නේ ගුරුවරුන් ගන්නන්නේ මෙතන. here කියන්නේ මෙතන නිසා ඒකේ තේරුම වෙන්නේ ගුරුවරුන් ගන්නන්නේ මෙතන කියන එකයි. හැබැයි මම මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ ආ කියන වචනේ. ඒකට හේතුව teachers කියන්නේ ගුරුවරු. ඒ කියන්නේ බහුවචනයක් නිසා. මේකම මට දෙයා කියන වචනේ පාවිච්චි කරලා කියන්න පුළුවන්. හැබැයි සපුරා වෙනස් තේරුමක් තමයි එන්නේ. teachers are teaching there. ගුරුවරු උගන්වන්නේ අතන. ඒ කියන්නේ වෙන කොයි හරි ස්ථානයක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. මේ පාඩමයට දිදී ඔයාලා තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි here කියන එක පාවිච්චි කරන්නේ මෙහෙ. මෙතන කියන අර්ථයනොත් දෙයා කියන එක පාවිච්චි කරන්නේ එහෙ. එතන කියන අර්ථයනොත් කියන එක. මේ වගේ තවත් ඉංග්‍රීසි පාඩම් දැනගන්න ඔයාලා කැමති නම් අපේ YouTube channel එක subscribe කරන්න. යාළුවන්ටත් බලන්න share කරන්න.